SLT කේසි YouTube channel එකට අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ power supplies ගැන. Power supply මොන වගේ වර්ගද තියෙන්නේ අපිට එන්නේ වර්ග වලින් තියෙන සංසන්දනය කළ බලුවාම වාසි වැඩි මොන power supplyද? ඒවයි තියෙන වාසි මොනවද? ඒ වගේ දේවල් ගැන. අපි එහෙනම් වැඩි කතා නැතුව බලමු එන්නේ power supply මොනවද කියලා. Power supplies ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක linear power supply, දෙවෙනි එක non linear power supply. තුන්වෙනි එක ට්‍රාන්ස්ෆෝමර්ලස් පවර් සප්ලයි විදියට අපි ලිනියර් පවර් සප්ලයි එකක් කියලා හඳුන්වන්නේ මෙන්න මේ වගේ ඊ එලිමිනේෂන් ට්‍රාන්ස්ෆෝමර් වලින් හදාගන්න පවර් සප්ලයි එකක්. ඒ කියන්නේ මේකේ විශේෂත්වය තමයි මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ ප්‍රයිමරි විදියට ප්‍රයිමරි කොයිල් එක විදියට මේ පැත්ත අඳුර ගන්න පුළුවන්. සෙකන්ඩරි කොයිල් එක විදියට මේ පැත්ත අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ට්‍රාන්ස්ෆෝමරේ ප්‍රාථමික දඟරේ මේ පැත්ත, ද්විතීයික දඟරේ මේ පැත්ත. ඒ කියන්නේ අපි හැමදෙස්සම සප්ලයි දෙන පැත්ත මෙන්න මේ පැත්ත. ඒ කියන්නේ ඒක ප්‍රාථමිකය. අපි සප්ලයි අවුට් එකක් ගන්න එක ඒක ද්විතීයික දඟරේ විදිහට අපි හඳුන්වනවා. ඒකෙත් ආකාර දෙකක් තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. මේක ELimination වලින් හදපු ට්‍රාන්ස්ෆෝමර් එකක්. තව අපිට ට්‍රාන්ස්ෆෝමර් තියෙනවා මෙන්න මේ වගේ ට්‍රාන්ස්ෆෝමර්. මේවා චොපර් ට්‍රාන්ස්ෆෝමර් කියලා අපි හඳුන්වනවා. තවත් ආකාර ගොඩක් තියෙනවා ට්‍රාන්ස්ෆෝමර් වල. ප්‍රධාන ආකාර දෙක තමයි මේ දෙක. තව ආකාර තියෙනවා අපිට හඳුන ගන්න පුළුවන් CRT TV වල වගේ තියෙනවා ෆ්ලයිබැක් ට්‍රාන්ස්ෆෝමර් කියලා. ඒ වගේ ට්‍රාන්ස්ෆෝමර් තියෙනවා. තව තියෙනවා ලයින් ට්‍රාන්ස්ෆෝමර් කියලා, ඔටෝ ට්‍රාන්ස්ෆෝමර් කියලා තියෙනවා. ඒ වගේ ගොඩාක් වර්ග තියෙනවා. ප්‍රධාන වර්ග දෙක තමයි අධිකර සහ අවකර කියන්නේ. ඒ කියන්නේ අපි ප්‍රයිමරියට වෝල්ටේජ් එකක් දුන්නාම ඒ වෝල්ටේජ් එක අවුට්පුට් එකෙන් වැඩි වෙලා එනවනම් ඒක අධිකර ට්‍රාන්ස්ෆෝමරයක්. අපි ප්‍රයිමරියට දෙන වෝල්ටේජ් එකට වඩා අඩු වෝල්ටේජ් එකක් නම් අවුට්පුට් එකකින් එන්නේ ඒක අවකර ට්‍රාන්ස්ෆෝමරයක විදිහට හඳුන්වනවා. ඒක තමයි අපේ ට්‍රාන්ස්ෆෝමර් වල ප්‍රධාන වර්ග දෙක. හරි. අපි දැන් බලමු මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමරයේ විශේෂතාව. හා. මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමරයකට සාපේක්ෂව මේකේ තියෙන විශේෂතා. මේ වගේ ට්‍රාන්ස්ෆෝමරයක් ගත්තොත් මේකේ ඕගලන්ට බලා ගන්න පුළුවන් ගහලා තියෙනවා 1.5 ampere 12 volt කියලා ගහලා තියෙනවා. ඒ වගේම වැඩි කිරීම දෙක කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මෙන්න මෙතන අපිට 12 volt line දෙකක් ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ කළු අයර එක ground එක විදිහට අපි භාවිත කරනවා. මේ පැත්තේදී අපි මේක අවකර ට්‍රාන්ස්ෆෝමරයක්. ඒ කියන්නේ step down transformer එකක්. ඒ කියන්නේ අපි මෙතනට දෙන්න ඕන 230 volt. ඒක ඕගලන්ට මෙතන ගහලා තියෙනවා volt 230 input voltage එක. මෙතන අපි 230ක් දුන්නාම මෙතනින් එන්නේ volt 12. මේ ට්‍රාන්ස්ෆෝමර් එහෙම නෙමෙයි. මේව වැඩ කරන්නේ වෙනම විදිහට. මේවට අපිට කෙලින්ම වෝල්ටේජ් එකක් දෙන්න බෑ. ඒවට සර්කිට් එකක් ඕනේ. එන්නේ ඒ වගේ ඒවා තමයි අපි නන් ලීනියර් පවර් සප්ලයි විදිහට හඳුන්වන්නේ. මේ වගේ ට්‍රාන්ස්ෆෝමර් භාවිත කරන ඒවා ලීනියර් පවර් සප්ලයි විදිහට භාවිත කරනවා. මෙන්න මේ වගේ චොපර් ට්‍රාන්ස්ෆෝමර්, මේ වගේ ට්‍රාන්ස්ෆෝමර් භාවිත කරන ඒවා අපි නන් ලීනියර් පවර් සප්ලයි විදිහට හඳුන්වනවා. අපි ඒ දෙක අතර වෙනස්කම් දැන් හඳුන්වන බලමු. ලීනියර් පවර් සප්ලයි එකක් ගත්තොත් ඕගලන්ට පේනවා මේකේ ගහලා තියෙන්නේ 1.5 ampere කියලා. එතකොට ampere එකමාරක් ගන්නත් මෙන්න මේ වගේ ලොකු ට්‍රාන්ස්ෆෝමර් එකක් පොතන්න ඕනේ linear power supply වල. ඒත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ සර්කිට් එක. මේ සර්කිට් එකේ ගත්තොත් මෙන්න මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එක සහ මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එක එකතු වෙලා වැඩ කරන්නේ. එතකොට මේකේ output එක විදිහට අපිට ampere 35ක් ගන්න පුළුවන්. ඒතර ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පොඩි ට්‍රාන්ස්ෆෝමර් හොදාගෙන ampere 35ක් out කරගන්නවා නන් linear power supply වල. ඒත් linear power supply වල මෙන්න මේ elimination නේද ට්‍රාන්ස්ෆෝමර් එකේ මෙන්න මෙච්චර ලොකු ට්‍රාන්ස්ෆෝමර් එකක් ගලත් අපිට ගන්න පුළුවන් ampere එකම ආරයි. ඒ වගේම තව මේක වෙනස්කම් තියෙනවා අපි මෙන්න මේ වගේ elimination. ඔයගොල්ලෝ බලන ඇති elimination කියන්නේ ඇයි කියලා. elimination කියන එකේ තේරුම තමයි මෙන්න මේ කවරින් එක ගැලෙවුවාම. ඒ කියන්නේ මෙන්න මේ ලෝහ කොටස ගැලෙවුවාට පස්සේ මෙන්න මේක ඇතුලේ තියෙනවා පැටි වගේ කොටසක්. ඒ කියන්නේ මේකේ හරය විදිහට හදලා තියෙන එක. මේ කොයිල් එක උතලා තියෙන්නේ ඒක වටේ. ඒක උතලා තියෙන විදිහට මෙන්න මේ වගේ මේ එක පැත්තකට මෙන්න මේ වගේ පතුරු ටිකකුත් ඊ වගේ පතුරු ටිකකුත් අනිත් පැත්තට මෙන්න මේ වගේ පතුරුකුත්. ඒ කියන්නේ I විදිහට පතුරුකුත් යොදලා තියෙනවා. ඒ විදිහට තමයි මේක මාරුවෙන් මාරුවට හරේ විදිහට හදලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේකට elimination transformer එකක් කියලා කියන්නේ. ඊට පස්සේ බලමු අපි තව මේකේ වෙනස්කම. තව වෙනස්කමක් අප බැලුවොත් මෙන්න මේ වගේ චොපර් ට්‍රාන්ස්ෆෝමර්ස් වැඩ කරන්නේ ලොකු සංඛ්‍යාතයකට අදාළව. ඒ කියන්නේ අපි සාමාන්‍ය ගොවිද පද්ධති වල තියෙන හර්ට්ස් 50 60 අතර. ඒත් මෙන්න මේ වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් වැඩ කරන්නේ කිලෝ හර්ට්ස් 20 15 18 වගේ පරාසවල.
එතකොට අපිට මේක කෙලින්ම පවර් සප්ලයි එක, ඒ කියන්නේ අපි ගෘහ විදුලියට දෙන්න බෑ. අපි මේක සර්කිට් එකක් හරහා තමයි දෙන්න පුළුවන්. ඒත් මේ වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් ගත්තොත් එහෙම නෑ. අපිට කෙලින්ම මෙන්න මේ ප්‍රාථමික, ඒ කියන්නේ ප්‍රයිමරි වයර් දෙක අපිට පුළුවන් අපේ ප්ලග් එකකට ගහලා මේ වැතින් අවුට්පුට් එකක් ගන්න. තව වෙනස්කමක් ගත්තොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකේ ලොකු බරක් තියෙනවා. සාමාන්‍යයෙන් කිලෝ එකකට ආසන්නව මෙන්න මේකේ බරක් තියෙනවා. ඒත් මේ ට්‍රාන්ස්ෆෝමරේ ගත්තොත් ග්‍රෑම් 100ක්වත් බර නැහැ. ඒත් මේකෙන් ඇම්පියර් 30ක් අවුට් කරනවා. ඒ වගේම ලොකු වෝල්ටේජ් අපිට ලබා ගන්න පුළුවන්. මේකේ එහෙම බෑ. මේකේ සාමාන්‍යයෙන් මෙන්න මේකේ ඇම්පියර් 30ක් අවුට් කරනවා. එතකොට ලීනියර් පවර් සප්ලයි එක, ඒ කියන්නේ මෙන්න මේ වගේ ඊලිමිනේෂන් ට්‍රාන්ස්ෆෝමර ඇම්පියර් 30ක් අවුට් කරන එක ට්‍රාන්ස්ෆෝමරයක් අපි ගොතනවා නම් සාමාන්‍යයෙන් ගොඩාක් විශාල වෙනවා. මෙන්න මේ බෝඩ් එක සයිස් වගේ විශාල වෙනවා. තව දෙයක් තමයි මේ ඊලිමිනේෂන් ට්‍රාන්ස්ෆෝමර ගොඩක් අධිකව රත් වෙනවා. අපි මේකෙන් ලොකු ධාරාවක් ගන්නකොට මේවා ගොඩාක් රත් වෙනවා එක දිගට වැඩ කරනකොට. ඒත් මෙන්න මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් කියන දේවල් මේකට සාපේක්ෂව රත් වීම ගොඩාක් අඩුයි. තව දෙයක් ගත්තොත් මෙන්න මේවා ආයු කාලය ගොඩක් වැඩි. ඒ කියන්නේ නන් ලිනියර් පවර් සප්ලයි වල, ඒ කියන්නේ මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් වල ගොඩක් ආයු කාලය වැඩි මෙන්න මේ ඊලිමිනේෂන් ට්‍රාන්ස්ෆෝමර් වලට වඩා. තව දෙයක් ගත්තොත් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමරේ වැඩ කරන්න නම් ගොඩාක් කොම්පොනන්ට් මෙතන භාවිතා කරලා තියෙනවා. මේ ට්‍රාන්ස්ෆෝමර් එක නිකන් වැඩ කරන්න බෑ. මෙන්න මේ මේ IC එක හරහා තමයි මෙන්න මේ ට්‍රාන්සිස්ටරේ ගයිඩ් කරන්නේ. ඒ කියන්නේ මේක ඩ්‍රයිවර් IC එක විදිහට වැඩ කරන්නේ මෙන්න මේ IC එක. මේ IC එක පිටුනොත් මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එක වැඩ කරන්නේ නැති වෙනවා. ඒ කියන්නේ මේ ට්‍රාන්ස්ෆෝමරේ වැඩ කරන්න අපිට පල්ස් එකක් දෙන්න ඕනේ. ඒකට අපි කියනවා PWM කියලා. PWM කියන්නේ power with modulation කියන එක. එතකොට ඒක නැතුව මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමරයක් වැඩ කරන්න බෑ. ඒත් මේ වගේ ට්‍රාන්ස්ෆෝමරයකට එහෙම කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පැත්තට සප්ලයි අපි 230 වෝල්ට් දුන්නාම මේ පැත්තේ අවුට්පුට් එක ගන්න පුළුවන්. හරි. දැන් අපි මේකේ හරය ගැන කතා කරමු. හරය වෙනසක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ වැඩ කරන්නේ අඩු සංඛ්‍යාත වලට නිසා, ඒ කියන්නේ හර්ට්ස් 50 60 වගේ අතර නිසා අපි මේකට යකඩ හරයක් භාවිතා කරනවා. ඒ වුණාට අපිට මෙන්න මේ වගේ ට්‍රාන්ස්ෆෝමර් එකකට යකඩ හරයක් භාවිත කරන්න බෑ. මේකේ ගොඩක් මේ ලොකු සංඛ්‍යාතයක් පාවිච්චි කරන නිසා, ඒ කියන්නේ කිලෝ හර්ට්ස් 18ක් 20ක් වගේ, ඒ කියන්නේ හර්ට් 20000ත් 18000ත් වගේ අගයක් තමයි මෙන්න මේවයි වැඩ කරන්නේ. ඒතකොට අපිට මේකට යොදා ගන්න වෙනවා ෆේරයිට් කියන එක. ඒතකොට අපිට මේවයි බලා ගන්න පුළුවන් වෙන්නේ ෆේරයිට් හරයක්. එන්නේ ෆේරයිට් කියන කොටස තමයි මෙන්න මේගොල්ලන්ට මෙන්න මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ කහපාට ස්ටිකර් එකක් ගහලා තියෙන්නේ අන්නේ ෆේරයිට් හරයට. ඒත් මේවැ මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට යකඩ හරය. මේවැ බලා ගන්න පුළුවන් වෙන්නේ ෆේරයිට් හරය. තව වෙනස්කමක් ගත්තොත් දැන් අපි බලමු මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් සම්බන්ධ අපි කතා කරා. ඊට පස්සේ බලමු මේ පවර් සප්ලයි එක ගැනම වෙනස්කමක්. මේ ට්‍රාන්ස්ෆෝමර් අපි මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් යොදා ගන්න පවර් සප්ලයි වල අපිට ඕන වෙන්නේ මේ ට්‍රාන්ස්ෆෝමරෙන් අපි අදාළ 230 වෝල්ට් වලට ගහලා මේ පැත්තෙන් 12 වෝල්ට් අවුට්පුට් එක ගත්තා. ඊට පස්සේ අපි කරන්නේ ඒ 12 වෝල්ට් අවුට්පුට් එකේ ඉන්නේ AC කරන්ට් එකක් නිසා, ඒ කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව නිසා අපිට ඒකෙන් වැඩක් ගන්න බෑ මේ වගේ සර්කිට් එකකින්. මොකද මේ වගේ සර්කිට් එකකට කරන්නේ DC කරන්ට් එකකට. එතකොට අපි ඒක DC කරගන්නවා. ඒකට අපි භාවිතා කරනවා බ්‍රිජ් රෙක්ටිෆයර් එකක්. ඒ කියන්නේ සේතු ඍජුකාරකයක්. එහෙම නැත්නම් කොමක් හෝ කොමයක් සේතු ඍජුකාරකයක් හෝ අපි ඩයෝඩ් දෙකක් යොදාගෙන හදාගන්නවා DC කරන්න. ඒ විදිහට හරි කොහොම හරි අපි රෙක්ටිෆයර් ඩයෝඩ් යොදාගෙන මේක DC කරන්ට් එකක් බවට පත් කරගන්නවා. ඊට පස්සේ අපි ඒක තව ටිකක් ස්මූත් කරගන්න ඕනේ. ඒ DC සප්ලයි එක පිරිසිදු කරගන්නවා. ඒකට අපි භාවිතා කරනවා මෙන්න මේ වගේ ලොකු කන්ඩෙන්සර් එකක්. මයික්‍රොෆරඩ් 1000ට වඩා වැඩි කන්ඩෙන්සර් එකක් පාවිච්චි කරනවා මේක. ඊට පස්සේ අපිට පුළුවන් රෙගුලේට් කරලා, ඒ කියන්නේ අපි 12 වෝල්ට් මෙතනින් අවුට්පුට් කරාට අපිට ගන්න ඕනේ 5 වෝල්ට් නම්. එතකොට අපිට එතකොට වෝල්ට් 7ක් අඩු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ 7 අඩු කරන්න අපිට ක්‍රම ගොඩක් තියෙනවා. අපිට පුළුවන් රෙගුලේටර් IC එකක් යොදාගන්න. ඒ කියන්නේ අපිට වෝල්ට් 5ක් අවුට් කරගන්න ඕන නම් 78.5 වගේ IC එකක් යොදාගන්න පුළුවන්. තව පුළුවන් අපිට ඕනේ මේකේ ඍණ 5ක් අවුට් කරගන්න නම් 79.5 වගේ රෙගුලේටර් IC එකක් යොදාගන්න. ඒ වගේ ක්‍රමයක්. තව අපිට පුළුවන් මොකද සෙන ඩයෝඩ් එකක් යොදාගන්න. සෙන ඩයෝඩ් එකකින් කරන්නේත් ඒ වගේම දෙයක්. ඒතකොට අපිට පුළුවන් 5.2 වගේ සෙන ඩයෝඩ් එකක් යොදාගෙන මේකෙන් 5 වෝල්ට් අවුට්පුට් එකක් ගන්න. ඒ වගේ ක්‍රමයකින් මෙන්න මේ පවර් සප්ලයි වල අපිට වැඩ කරගන්න පුළුවන්. මේ වගේ පවර් සප්ලයි එකක් යොදා ගන්නකොට අපිට ගොඩක් අපිට කොම්පොනන්ට් වැය වෙන ගන්න අඩුයි. ගොඩක්ම සරලයි. අපිට ලෙඩක් හොයන්න, ඒ කියන්නේ මොකක් හරි
මේ ට්‍රාන්ස්ෆෝමරේ දෝෂයක් හරි කන්ඩෙන්සරයක් හරි ඩයෝඩ් හරි ඒ වගේ මොන හරි ගියොත් ගොඩක් මිල අඩුවෙන් අපිට මේක රිපෙයා කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ලෙඩේ හොයාගන්න පුළුවන්. ඒත් අපි මේ වගේ පවර් සප්ලයි එකක් ගත්තොත් මේක ගොඩක් සංකීර්ණයි. මේ වගේ ගොඩක් වාසි තිබුණාට ඒ වගේම ඒකට සාපේක්ෂව අවාසිත් තියෙනවා. ඒක තමයි මෙන්න මේ පවර් සප්ලයි මේ ලිනියර් පවර් සප්ලයි වල තරම් මේකේ සරල නැහැ ගොඩක් සංකීර්ණයි. මේ වගේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකක් වැඩ කරන්න මේකට ගොඩක් කොම්පොනන්ට් අවශ්‍යයි. ඒ කියන්නේ මේක ඩ්‍රයිව් කරන්න ට්‍රාන්සිස්ටර් ඕනි නැත්නම් IC ඕනි STR ඒ වගේ ගොඩක් උපාංග ඕන වෙනවා මෙන්න මේ වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් වැඩ කරගන්න. එතකොට තව අවාසියක් ගත්තොත් එහෙම ඕගොල්ලන්ට පේනවා මේකේ ගොඩක් කොම්පොනන්ට් බලා ගන්න පුළුවන්. මෙතන අපි 230 ඉන්පුට් කරන ජැක් එක තියෙනවා. එතන ජැක් එකේ ඉඳලා මේ පැත්තේ අවුට්පුට් ජැක් වෙනකම් ගොඩාක් කොම්පොනන්ට් වලින් මේක හදලා තියෙනවා. එතකොට මේකෙදී අපි එච්චර කොම්පොනන්ට් භාවිතා කරේ නැහැ ලිනියර් පවර් සප්ලයි එකදී. තව වෙනසක් තමයි එන්නේ ඒක. ලිනියර් පවර් සප්ලයි වලදී අපිට භාවිතා කරන්න වෙන කොම්පොනන්ට් ගාන අඩුයි. ඒත් නන් ලිනියර් පවර් සප්ලයි එකදී ගොඩාක් කොම්පොනන්ට් ගාන වැඩි. දැන් මම මුලින් ඉඳලා මෙන්න මේ පවර් සප්ලයි එකේ වෙන දේ සරලව කියලා දෙන්න. අපි මෙන්න මේ ජැක් එකට 230 වෝල්ට් දෙනවා. ඊට පස්සේ ඒකේ පේස් එක ඒ කියන්නේ ලයිව් රග්ගය මෙන්න මේ ෆියුස් එක හරහා ගමන් කරනවා. ඒ කියන්නේ මේක අපි දාලා තියෙන ආරක්ෂාවට. මේ පවර් සප්ලයි එකේ කුමක් හෝ තැනක ප්‍රයිමරි පැත්තේ ෂෝට් එකක් නම් මෙන්න මේ ෆියුස් එක මගින් ෆියුස් කරලා මෙන්න මේ පරිපථය ආරක්ෂා කරන්න තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒක යනවා මෙන්න මේ කොයිල්ස් සහ මෙන්න මෙතන තියෙන පළුබර කන්ඩෙන්සර් දෙකට. ඒකෙදි සිදුවෙන්නේ ඒකේ අපි කියනවා නමක් මෙන්න මේ කොටසට EMIF ස්ටේජ් කියලා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝ මැග්නටික් ඉන්ටර්ෆේස් ෆිල්ටර් කියන එක. ඒ කියන්නේ අපි මෙතන දෙන සිග්නල් එක හැර, ඒ කියන්නේ වෝල්ටේජ් එක හැර වෙනත් අපිට ඕනේ නැති වෙනත් චුම්බක ශේෂ්ඨ තියෙනවා නම් ඒවා අයින් කරන්න. ඒවා ෆිල්ටර් කරන්න තමයි මෙන්න මේ ඉන්ඩක්ටර් දෙක සහ මෙන්න මේ මයිලර් කන්ඩෙන්සර් දෙක යොදාගන්නේ. ඊට පස්සේ ඒක කෙලින්ම යනවා මෙන්න මෙතන තියෙන බ්‍රිජ් රෙක්ටිෆයර් එකට. බ්‍රිජ් රෙක්ටිෆයර් එකක් කියන්නේ මේක ඇතුලේ රෙක්ටිෆයර් ඩයෝඩ් හතරක් තියෙනවා. ඒක බ්‍රිජ් එකක් විදිහට සේතුවක් විදිහට හදලයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ඩයෝඩ් හතරක කම්පැක්ට් එක. එතකොට ඔයගලන්ට බලාගන්න පුළුවන් මෙතන ධන කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා සයින් වේව් එකේ ලකුණු දෙකක්. ඒ කියන්නේ මේක AC සප්ලයි දෙන පැත්ත. මෙන්න මෙතන තියෙනවා ඍණ කියලා. ඒ කියන්නේ අපි මෙන්න මෙතන තියෙන කොයිල් වලින් එන සප්ලයි එක කෙලින්ම දෙන්නේ මෙන්න මේ AC රිබල් දෙක. ඒ කියන්නේ සයින් වේව් දෙක ගහලා තියෙන පින් දෙකට. ඊට පස්සේ ඒක AC ඩයෝඩ් එකකින් වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා AC කරන්ට් එකක් DC ගන්න එක. එතකොට මේකෙදි වෙන්නේත් ඒකමයි. මෙන්න මේ AC සලකුණු ගහලා තියෙන පින් දෙකට අපි මෙතන ඉඳලා සප්ලයි යවුවහම මෙන්න මේ ධන ඍණ කියන දෙකෙන් අපිට DC සප්ලයි එකක් අවුට්පුට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්න ඕනේ ඒ DC සප්ලයි එක ස්මූත් කරගන්න එක. එන්නේ ස්මූත් කරගන්න එකට මෙන්න මේ කන්ඩෙන්සරේට ගෙනියනවා ඒ කරන්ට් එක. එතකොට ඕගලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා කන්ඩෙන්සර් එක මේක 450 වෝල්ට්. එතනදි තව වෙනසක් කියන්න ඕනේ මෙන්න මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් යොදාගත්ත නන් ලිනියර් පවර් සප්ලයි වල කෙලින්ම කරන්නේ මුලින් ෆිල්ටර් කරලා ඊට පස්සේ ඒ 230 වෝල්ට්ම DC කරලා ස්මූත් කරන එක. ඒත් ලිනියර් පවර් සප්ලයි එකදී එහෙම නැහැ. ලිනියර් පවර් සප්ලයි එකදී 230 වෝල්ට් ඉන්පුට් කරනවා, ෆිල්ටර් ඉන් කරන්නේ නැහැ. කෙලින්ම වෝල්ට් 12කට අඩු කරනවා. ඒත් මේකෙදී අඩු කරන්නේ නැහැ, DC කරලායි අඩු කරන්නේ. මේකෙදී අඩු කළා තමයි DC කරලා ස්මූත් කරන්නේ. ඒක අපිට මේ පවර් සප්ලයි දෙකේ බලා ගන්න පුළුවන් තවත් වෙනස. හරි, ඊට පස්සේ අපි මේක ඉස්සරහට යන්. ඊට පස්සේ අපි මෙතන රෙක්ටිෆයර් එකෙන් පස්සේ DC වෙච්ච කරන්ට් එක මෙතන කන්ඩෙන්සරේට යනවා. කන්ඩෙන්සරෙන් ස්මූත් වෙච්ච කරන්ට් එක මෙන්න මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් දෙකට ලබා දෙනවා. ඒ චොපර් ට්‍රාන්ස්ෆෝමර් දෙකට ලබා දෙනකොටත් මෙතන චොපර් ට්‍රාන්ස්ෆෝමර් එක ගත්තොත් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන IC එකක් තියෙනවා. එන්නේ IC එක මගින් තමයි මෙන්න මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර්ස් ඩ්‍රයිව් කරන්නේ. ඒ කියන්නේ මේකේ තමයි PWM එක විදිහට වැඩ කරන්නේ. ඒ කියන්නේ පවර් විත් මොඩියුලේෂන්. ඒ කියන්නේ අපි මේ ට්‍රාන්ස්ෆෝමරේ වැඩ කරන්න නම් සිග්නල් එකක් දෙන්න, පල්ස් එකක් දෙන්න ඕනේ. ඒ පල්ස් එකට අනුව තමයි මේ ට්‍රාන්ස්ෆෝමරේ වැඩ කරන්නේ. මේ ට්‍රාන්ස්ෆෝමර් වල එහෙම දෙයක් බලා ගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ට්‍රාන්ස්ෆෝමරේ ඔන් වෙනවා. ඊට පස්සේ තමයි අපිට මෙන්න මෙතන අවුට්පුට් එක පැත්තට වෝල්ටේජ් එක එන්නේ. ඔයගොල්ලෝ දන්නවා ට්‍රාන්ස්ෆෝමර් එකකින් AC වෝල්ටේජ් එක ගන්න. අපි මෙහෙන් DC කරලා දුන්නට මෙහෙන් අදාළ වෝල්ටේජ් එක හදන. ඒ කියන්නේ අපි 230 වෝල්ට් මෙතනට දුන්නා. ඊට පස්සේ 230 වෝල්ට් කෙලිම මේ IC එක හරහා මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර්ස් වලට ලබා දුන්නා.
එතකොට ඒකෙන් අපි කරන්නේ කෙලින්ම අපිට අවුට්පුට් එකට ඕන වෝල්ටේජ් එක මිනිමේ ට්‍රාන්ස්ෆෝමර් වලින් හදන එක. ඒ වෝල්ටේජ් එක ඒම්පියර් ගන්න මිනිමේ ට්‍රාන්ස්ෆෝමර් වලින් හදනවා. ඊට පස්සේ කරන්නේ ඒ ට්‍රාන්ස්ෆෝමර් වලින් ඔගොල්ලෝ දන්නවනේ කොයිල් එකක් හරහා ගියොත් ඒක AC කරන්ට් එකක් එනවනේ. එතකොට AC කරන්ට් එක ආයෙත් අපි DC කරන්න ඕන. එතකොට ඕගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා අපිට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් වුණා වගේම බ්‍රිජ් රෙක්ටිෆයර් එකක්. ඊට පස්සේ එන්න එතනට ඇවිල්ලා මේක DC කරන්ට් එකක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ ට්‍රාන්ස්ෆෝමර් වලින් එක රෙගුලේට් කරන්න ඕන නිසා මෙන්න මෙතන රෙගුලේටර් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ රෙගුලේටර් එනොත් මේක රෙගුලේට් වෙලා වෝල්ටේජ් එක නියතව හදලා මෙන්න මේ කන්ඩෙන්සර්ස් වලට දෙනවා. මෙතනදී කන්ඩෙන්සර්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ කන්ඩෙන්සර් වලිනුත් මේක ස්මූත් වෙලා මෙන්න මේ අවුට්පුට් එක ලබා දෙනවා. තව විශේෂ දෙයක් තියෙනවා මෙන්න මේ ලිනියර් පවර් සප්ලයි වලට සාපේක්ෂව මෙන්න මේවා තියෙන නන් ලිනියර් පවර් සප්ලයි වල තියෙන විශේෂතාවයක්. ඒක තමයි මෙන්න මේ ඔප්ටික කප්ලර් හතරක් බලා ගන්න පුළුවන්. ඒක ඔප්ටික කප්ලර් හතරක් නෙමෙයික පවර් සප්ලයි එක අනුව වෙනස් වෙන ඔප්ටික කප්ලර්ස් බලා ගන්න පුළුවන් එක වෙනසක්. මොකද ලිනියර් පවර් සප්ලයි එක ඔප්ටික කප්ලර්ස් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මෙන්න මේවා තමයි ඔප්ටික කප්ලර් කියලා කියන්නේ. මේකේ පින් හතරක් තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් පින් හතරක් තියෙනවා. ඒකේ මෙන්න මෙතන ඩොට් එකක් ගහලා තියෙනවා. ඒ ඩොට් එක තියෙන පැත්තේ පින් එක තමයි පළවෙනි පින් එක. ඊට පස්සේ මෙන්න ඒකට එහා පැත්තේ පින් එක දෙවෙනි එක. ඊට පස්සේ මේ පැත්තේ පින් එක තුන, අනිත් පැත්තේ පින් එක හතර. ඒ විදිහට තමයි මේකේ පින් කන්ෆිගරේෂන් එක තියෙන්නේ. ඒකෙදී අපිට වෙන්නේ මෙන්න මෙතන චොබ ට්‍රාන්ස්ෆෝමරෙන් අපිට අවුට් මේ පැත්තේ අවුට් කරන වෝල්ටේජ් එක මේ පැත්තේ මේක ඇතුලේ තියෙන ප්‍රොටෝ ට්‍රාන්සිස්ටර් එක සහ LED එක. එතකොට ප්‍රොටෝ ට්‍රාන්සිස්ටර් එකට සිග්නල් එකක් ගන්නවා මෙන්න මේ අවුට්පුට් වෝල්ටේජ් එකෙන්. තර අවුට්පුට් වෝල්ටේජ් එක 20යි කියලා අපි හිතමුකෝ. තර 20යි නා මේකෙන් ගන්නවා රීඩින් එකක්. ඊට පස්සේ ඒක IC එකට දීලා ප්‍රයිමරි පැත්තට යවනවා. එතකොට 20යි නම් අපි ගන්න ඕනේ ප්‍රශ්නයක් නැහැ. ඒ වෝල්ටේජ් එක පාස් කරනවා. ඊට පස්සේ මොකක් හරි මෙන්න මේ පැත්තේ අපි දැන් සාමාන්‍ය හිතමු දැන් 230 වෝල්ට් වලට වඩා මෙන්න මෙතන ප්‍රයිමරි වෝල්ටේජ් එක අඩු වුණා කියලා මොකක් හරි හේතුවක් නිසා අපිට දෙන සප්ලයි එක අඩු වුණා. මොකක් හරි ප්‍රශ්නයක් නිසා අඩු වුණා. එතකොට වෙන්නේ මෙන්න මේ ඔප්ටික කප්ලර් එක මගින් මෙහි මෙහින් අඩු වුණා කියන්නේ මේ අවුට්පුට් වෝල්ටේජ් අඩු වෙනවනේ. අවුට්පුට් වෝල්ටේජ් එක 20 තිබින් එක 18ට අඩු වුණා කියලා හිතමුකෝ. එතකොට 18ට අඩු වුණොත් මෙන්න මේ ඔප්ටික කප්ලර් එකට සිග්නල් එකක් එනවා. වෝල්ටේජ් එක මෙන්න මෙච්චර ගණකින් අඩු වුණා. එතකොට කරන්නේ ප්‍රොටෝ ට්‍රාන්සිස්ටර් එක ඒ විදිහට තමයි බයිස් වෙන්නේ. ඒ කියන්නේ LED එක තමයි අපි මෙතන අවුට්පුට් එක ගන්නෙ. ඒ LED එකේ එළියනුව මෙන්න මේ ප්‍රොටෝ ට්‍රාන්සිස්ටර් එක බයිස් වෙනවා. එතකොට ඒකේ එන සිග්නල් එක යවනවා මෙන්න මේ චොබ ට්‍රාන්ස්ෆෝමර් වලට. එතකොට ඒවෙන් කරන්නේ වැඩියෙන් පල්ස් එක දෙනවා මෙන්න මේ PWM එක හරහා චොබ ට්‍රාන්ස්ෆෝමර් වලට වැඩියෙන් සිග්නල් එකක් දෙනවා. පල්ස් එක වැඩි කරනවා. එතකොට පල්ස් එක වැඩි කරපු ගමන් මේ අඩු වෙච්ච වෝල්ටේජ් එකට හරියන්න මේක වැඩියෙන් වැඩ කරනවා. ඒ කියන්නේ වැඩියෙන් පල්ස් එක වැඩි කළා වැඩි වෝල්ටේජ් එකක් අවුට් කරනවා. එතකොට බලනවා ආයෙත් අපිට 20 ලබා ගන්න පුළුවන්ද කියලා. එහෙමනම් මේ ඔප්ටිකප්ල වලින් ඒ සිග්නල් එකම යවනවා. ඊට පස්සේ ආයෙත් අපිට හරි විදුලියම આવොත් ඒ කියන්නේ 230 වෝල්ට්ම આવොත් ආයෙත් එතකොට එන්නේ වෝල්ට් දෙකක් වැඩි වෙනවා. මොකද 18 තිබුණ නිසා වෝල්ට් දෙකක් වැඩි කරලා 20 හදාගත්තා. නමුත් ආයෙත් 230 වෝල්ට් වලට වඩා වැඩි වුණාම ආයෙත් වෝල්ට් දෙකක් වැඩි වෙනවා. එතකොට වෝල්ට් 22 වෙනවා. එතකොට ආයෙත් ඔප්ටිකප්ලර්ස් වලට සිග්නල් එකක් එනවා වෝල්ට් දෙකක් වැඩි. එතකොට ඒ දෙක අඩු කරන්න ඕනේ. එතකොට මේ වෙන් කරන වැඩි මේ PWM එකට සිග්නල් එකක් යවනවා වෝල්ට් දෙක අඩු කරන්න ඕනේ. එතකොට මේකෙන් කරන්නේ පල්ස් එක දෙන එක අඩු කරනවා. එතකොට මේ පල්ස් එක අඩු කරපු ගමන් චොබ ට්‍රාන්ස්ෆෝමර් වලින් අවුට් කරන වෝල්ටේජ් එක ආයෙත් 20ට අඩු කරනවා. ඒ විදිහට තමයි මෙන්න මේ නන් ලිනියර් පවර් සප්ලයි වල වැඩ කරන්නේ. ඊට පස්සේ බලුවොත් මෙන්න මේ ලිනියර් පවර් සප්ලයි එක එහෙම කිසිම දෙයක් නැහැ. මෙතනට 230 දුන්නොත් මේ පැත්තෙන් 12 අවුට් කරනවා. 230ට වඩා දුන්නොත් මෙතනින් 12ට වඩා අවුට් වෙනවා. දරා ගන්න බැරි වුණොත් මේක පිච් වෙනවා. 230ට වඩා අඩුවෙන් සාපේක්ෂව 220 210 අවුට් කරොත් ප්‍රශ්නයක් නැහැ. ඒ ගානම අවුට් වෙනවා. ගොඩක් අඩු වුණොත් ඒත් මේකේ සෙකන්ඩරි වෝල්ටේජ් එක අඩු වෙනවා. ගොඩක්ම අඩු වුණොත් මේක වැඩ කරන්නේ නැහැ. එන්නේ ඒක තමයි මිනිමේ පවර් සප්ලයි දෙකේ වෙනස තියෙන්නේ. අපි දැන් බලමු පවර් සප්ලයි ඒ කියන්නේ තුන්නේ මම ඕගලන්ට වර්ග තුනක් කිව්වා. ලිනියර් පවර් සප්ලයි, නන් ලිනියර් පවර් සප්ලයි, ට්‍රාන්ස්ෆෝමර් ලෙස් පවර් සප්ලයි කියලා. අපි දැන් බලමු ට්‍රාන්ස්ෆෝමර් ලෙස් පවර් සප්ලයි එකක් ගැන. ඒ කියන්නේ මෙන්න මේ චොබ ට්‍රාන්ස්ෆෝමර්වත් මෙන්න මේ වගේ ඊ එලිමිනේෂන් ට්‍රාන්ස්ෆෝමර්වත් ඒකේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකෙදි වෙන්නේ මයිලර් කන්ඩෙන්සර් වලින් තමයි මේකේ වෝල්ටේජ් එක අඩු ගන්න එක කියන්නේ. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකේ වෙන දේ කරන්නේ මයිලර් කන්ඩෙන්සර් එකේ. මයිලර් කන්ඩෙන්සර් එකක් කියනකොට මෙන්න මෙතන තියෙනවා නිකන් රතු බඩ කන්ඩෙන්සර් එක.
මෙන්න මේක තමයි මයිලර් කන්ඩෙන්සර් එකක් කියලා කියන්නේ. මෙන්න මේකෙන් තමයි ඒකේ වෝල්ටේජ් එක අඩු කරගන්නේ. එතකොට එන 230 වෝල්ටේජ් එක කෙරින්ම පේස් එක, ඒ කියන්නේ ලයිව් අග්‍රේ මෙන්න මේ මයිලර් කන්ඩෙන්සරේ හරහා යවනවා. ඊට පස්සේ ඒකේ අවුට්පුට් එක තමයි අපි අඩු වෝල්ටේජ් එක අඩු වුණාට පස්සේ රෙක්ටිෆයර් ඉන්න වලට යවන්නේ. ඒ කියන්නේ අපි එතන බ්‍රිජ් රෙක්ටිෆයර් එකක් දාලා එතන මයිලර් කන්ඩෙන්සරෙන් අඩු වෙලා ආපු AC කරන්ට් එක DC කරන්ට් එකක් බවට පත් කරගන්නවා. ඊට පස්සේ ඒ ආපු DC කරන්ට් එක ඉස්සෙල්ලා සාමාන්‍ය විදියටම මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රොලයිටික් කන්ඩෙන්සරයක් පාවිච්චි කරලා ස්මූත් කරලා අපිට අවුට්පුට් එක ඉදිරියට ලබා දෙනවා. ඒකෙදි වෙනසක් තමයි මිල අඩුයි, මේ වගේ ලීනියර් පවර් සප්ලයි එකන වගේ මිලක් යන්නේ නැහැ. ඒ වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් නැති නිසා ඒ ට්‍රාන්ස්ෆෝමර් යන ගාන ඉතුරුයි. ඒත් ඒකේ අවාසිය තමයි මේ වගේ මයිලර් කන්ඩෙන්සර් පාවිච්චි කරනකොට අවාසි ගොඩක් තියෙනවා. මුළු පරිපථය දුවන පුරාම අපිට අල්ලන්න බෑ, කරන්ට් එක වදිනවා. අඩු වෙලා වෝල්ටේජ් එක අඩු වෙලා තිබුණාම අපිට කරන්ට් එක වදිනවා. මේ වගේ පවර් සප්ලයි එක එහෙම නැහැ. මේ වගේ එක මෙතන දෙනකම් විතරයි වදින්නේ. මෙතනින් එහාට අපිට කරන්ට් එක වදින්නේ නැහැ. මොකද වෝල්ට් 12ට අඩු වෙනවා. ඒත් මේ වගේ එක වෝල්ටේජ් එක මල්ටිමීටර් එකේ අපි බැලුවොත් අඩු වෙලා පෙන්නනවා. ඒත් අපි ඇල්ලුවොත් කරන්ට් එක වදිනවා. තව හානියක් තමයි මේ වගේ මයිලර් කන්ඩෙන්සර් දාලා අපි ට්‍රාන්ස්ෆෝමර් ලෙස් පවර් සප්ලයි එකක් හදුවොත් මෙන්න මේ වගේ තරම් සහ මෙන්න මේ නන් ලීනියර් වල පවර් සප්ලයි තරම් ලොකු ඇම්පියර් ගණනක් අපිට ගන්න බෑ. ඇම්පියර් එකකට ආසන්න පොඩි ඇම්පියර් ගණනක් තමයි අපිට මෙන්න මේකේ ට්‍රාන්ස්ෆෝමර් ලෙස් පවර් සප්ලයි වලින් ගන්න පුළුවන්. හරියන්නේ අද ඔයගොල්ලෝ බලාගත්ත කොහොමද මෙන්න මේ වගේ නන් ලීනියර් පවර් සප්ලයි එකක් වැඩ කරගන්නේ. චොප ට්‍රාන්ස්ෆෝමර් ගැන ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. මේ වගේ EIL ඇම්බිෂන් ට්‍රාන්ස්ෆෝමර් ගැන ඉගෙන ගත්තා. තව ට්‍රාන්ස්ෆෝමර් දෙකම නැතුව අපිට ට්‍රාන්ස්ෆෝමර් නැතුව පවර් සප්ලයි එකක් ගැන ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. ඒ වේ දින වාසි අවාසි පරස්පරත ඒවා ඉගෙන ගත්තා. එහෙනම් වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, යාළුවනක් බලන්න, ෂෙයා කරන්න. මාත් එක්ක හැමදාම එකතුලා ඉන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැන් අලුත් වීඩියෝ එකෙන් හම්බ වෙමු.